අයිබවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මයුරකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි උසස් පෙළ සඳහා 173ක් සුදුසුකම් ලබයි ලොව පුරා කොරෝනා රෝගීන් සංඛ්‍යාව මිලියන 3 ඉක්මවයි මේ වන විට මෙරට හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 567ක් අද දින හමු වූ සියලු රෝගීන් නාවික හමුදා සෙබළුන් PCR පරීක්ෂණ වැඩි කිරීම සඳහා රජයේ අවධානය සහරන් නැතුණු පිරිසක් අවිපුහුණුව ලැබූ කඳවුරක් CID සොයාගනි කොවිඩ් වසංගතයේ හේතුවෙන් මෙරටට ලැබුණු ආධාර මනාලෙස හැසිරවීමට රජය වග බලා ගත යුතුයි සජිත් කියයි දැන් දේශීය පුවත් මෙරට කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත පුත්කලින් සංඛ්‍යාව මේ වන විට 567 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දින වාර්තා වූ ආසාදිතයන් 44 දෙනාම නාවික හමුදා නිලධාරීන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ. 2019 අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කෙරුණා. මෙවර විභාගයේ ප්‍රතිඵල අනුව අපස උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රතිශතය 73%ක් බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ. 2019 අදින පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ නිකුත් කළා. අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය දෙසැම්බර් මාස 2 දින සිට දෙසැම්බර් මාස 12 වෙනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4989 කදී පැවැත්ුණා. විභාගය සඳහා පාසල් ආයතන කරුවන් 433189 දෙනෙකු ආයතන කර තිබු අතර ආයතන කළ පෞද්ගලික ආයතන කරුවන් සංඛ්‍යාව 284057 එනුව සමස්ත ආයතන කරුවන් 710246 දෙනෙකු 2019 සාමාන්‍ය පෙළ විභාගයට ආයතන කර තිබු අතර විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 556256ක් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් සිසුන් 10346 දෙනෙකු ඒ සාමාර්ථ නමයක් ලබාගෙන උසස් පෙළ සඳහා සුදුසුකම් ලබාගෙන තිබෙනවා. මේ අතර විභාගයට පෙනී සිටි සිසුන් අතරින් 73.3 එමෙන්ම මෙවර ගණිතයේ විෂය සමත් ප්‍රතිශතය 66.82ක් බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළේ. මෙම විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk සහ www.result.exam.gov.lk වෙත පිවිස ආයතන කරුවන්ගේ නිවැරදි විභාග අංක ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි. ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව 0112724208 0112724537 0113108350 0113104 යන දුරකථන අංකෝසේ ලබාගත හැකි. එමෙන්ම ක්ෂණික ඇමතුම් අංක 19.11ට ඇමතීමෙන්ද විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීමට හැකියාව පවතින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කලේ. කොරෝනා වසංගතයත් සමග උත්ගත වූ තත්වයන් හමුවේ ප්‍රතිඵල පාසල් වෙත සුපුරුදු පරිදි තැපැල් කිරීමක් සිදු නොකරන අතර විදුහල්පතිවරුන්ට සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට මුරපද යොදාගෙන ඔන්ලයින් ක්‍රමයකට ලබා දීමේ විශේෂ ක්‍රමවේදයක් මෙවන විට සකස් කර ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. සෑම ආයතන කරුවෙකුටම අන්තර්ජාලය ඔස්සේ මෙම විභාග ප්‍රතිඵල නිරීක්ෂණය කිරීමට අවකාශ ලැබුණා. ඒ වගේම හෙට දිනේ සිට අපි පාසුකම් ලබා දෙනවා සියලුම විදුහල්පතිවරුන්ට, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ටත්, ඒ වගේම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට තමන්ගේ විදුහලේ ප්‍රතිඵල බලා ගැනීමටත්, ඒ වගේම ප්‍රතිඵල බාගත කර ගැනීම සඳහා ඔවුන්ට අවකාශ අපි හෙට දිනේදී ලබා දීමට කටයුතු යොදනවා.
මෙදක්වා වාර්තා වී ඇති කොවිඩ් 19 ආසාදිත නාවික හමුසා සමාජිකයන් 180ක් බව යුද හමුදාපති ලොතිනල් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පවසනවා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළා. මෙම මාධ්‍ය හමුව සඳහා අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය මෙන්ම විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා දෙක්ුණා. දින මේ දක්වා වාර්තා වෙලා තියෙන්නේ කොවිඩ් 19 ලෙස ආසාදිත ලෙස 44 දෙනෙක් මේ 44 දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සිටින ඒ නාවික වටේින් ඒ වගේම ඊයේ දිනේ අප විසින් අපගේ පරීක්ෂණාගාර තුර පරීක්ෂණ 1075ක් කරලා තියෙනවා ඊයේ දිනේ කොළඹ ආශ්‍රිතව බැලුවොත් එහෙම නාරාහිමිපිට දාබරේ මාවතේ ඒ ප්‍රදේශයෙන් රෝගී වාර්තා වීම නිසා ඒ ප්‍රදේශයේ 100කට අධික සංඛ්‍යාවක් අරගෙන තියෙනවා පරීක්ෂණ ඒ සියල්ල කොවිඩ් 19 නොවන බවට තහවුරු වෙලා තියෙනවා. වැලිසර නාවික හමුදා කඳුරු තුල අදවන විට කොවිඩ් ආසාදිතයන්ගේ විරෝධාර රණවිරුවන් සංඛ්‍යාව 112ක් කඳුරෙන්ද පිටත නිවාඩු සිටිය අවලුන්ගෙන් රණවිරුවන් 68 දෙනෙක්ද වශයෙන් සම්පූර්ණ සංඛ්‍යාව 180ක් බවට පත් වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාව පුරාට ඇඳිරි නීතිය පවත්වන අද දිනේදී ත්‍රිවිධ හමුදාවේ විරෝධා රණවිරුවන්ට තම කඳුර වලට රපෝට්තු කරවන්න කියලා අපි උපදෙස් ලබා දුන්නා ඊයේ සන්ධ්‍යා භාගයේදී මේ අනුව මේ වන විටත් ත්‍රිවිධ හමුදාවේ කඳුරු දක්වා සියලුම නිමාඩු ලැබග සිට අයවලුන් විට තම කඳුර වල සමහරක් රපෝට්තු කරලා තිබෙනවා තවත් සමහරක් මේ වෙනකොට රපෝට්තු කරමින් ගමන් කරමින් සිටිනවා කොවිඩ් 19 ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ වෙතින් මේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් සම්බන්ධයෙන් වූ සියලුම කාරණා විස්තර ඇතුළත් වූ covid19.government.lk නම් වූ වෙබ් අඩවියක් සකස් කරලා තිබෙනවා එය අද සිට අද දිනේ සිට මෙයින් ශ්‍රී ලංකාවේ covid19 සම්බන්ධ වූ සියලුම වර්තාපන් ලබා ගැනීමට හැකියාව තිබෙනවා ඊයේ දවසවල විට අප පරීක්ෂණ 1100ක් සිදු කරනු ලැබුවා. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවත් ගරු බන්දල ගුණවන්දන ඇමතුමත් ඒ සියලු දෙනත් සමග කරන ලද සාකච්ඡාවත් එක්ක තවත් PCR යන්ත්‍ර මේ පද්ධතියට එකතු කිරීම තුළ තවත් 1000ක් අපට එක් දිනකදී 2000ක් වන ආකාරයට කටයුතු කරන්න පුළුවන් වෙනවා. වැලිසර නාවික හමුදා කඳවුරට එල්ල වූ ඒ කොරෝනා වෛරස් එක බොහෝම සීග්‍රෙන් පැතිර යාම. නමුත් අප සෞඛ්‍ය අමාත්‍යාංශයේ විදිහට අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි හමුදාව සහ සියලු පොලිසිය ඇතුළු ඒ සියලු දෙනාගේම සහයෝගය ලබා ගනිමින් අපි විශ්වාස කරනවා අපට මේ කටයුත්තත් අනික් තැන්වල මර්ධනය කළා වගේ මර්ධනය කරගන්නට පුළුවන් වෙයි කියලා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට මිලියන 3 ඉක්මවා තිබෙනවා. මේ අතර මෙරට COVID-19 වෛරසය ආසාදිත පුද්ගලින් සංඛ්‍යාව 567ක්. ඒ අද දින නව ආසාදිතයන් 44 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එම පුද්ගලයන් 44 දෙනාම නාවික හමුදා සමාජිකයන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළේ. මෙරට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 500ක් වා තිබෙනවා. ඒ ඊයේ දිනේ තුල COVID-19 වෛරස ආසාදිත නව රෝගීන් 63 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමත් සමගයි. එය මෙතෙක් එක් දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි. ඊයේ දිනේ තුල හඳුනා ගැනුණු නව රෝගීන් 63 දෙනකින් 53 දෙනෙකුම නාවික හමුදා සමාජිකයන් බවට තහවුරු වී තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇති නාවික හමුදා සෙබළුන්ගේ පෞල්වල සමාජිකයන් මෙවන විට අනුරාධපුර නිරෝධායන මධ්‍යස්ථාන දෙකකදී නිරෝධායනයට ලක් කර තිබෙනවා. මෙරට පළමු වරට කොරෝනා වෛරසය ආසාදිත රෝගියෙකු ජනවාරි මාස 27 වනදා වාර්තා වුණා. එම ආසාදිතයා චීන ජාතික කාන්තාවක්. එතෙන් සිට පළමු රෝගීන් 100 දෙනා වාර්තා වීම සඳහා දින 57ක් ගත වී තිබුණා. දෙවැනි රෝගීන් 100 දෙනා වාර්තා වීමට ගත වී තිබුණේ දින 20ක් පමණයි. මෙරට දෙවැනි රෝගීන් 100 දෙනා වාර්තා වීමට දින 8ක් ගත වුණා. සිවැනි රෝගීන් 100 දෙනා දින 4ක් තුලදී මෙරටින් වාර්තා වූ අතර අවසන් 100 දෙනා වාර්තා වීමට ගත වූයේ දින 2ක් පමණයි.
අතර අනුරාධපුර සාලියපුර පුලියන්කුලම ප්‍රදේශ පදිංචිකරුවෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමග එම නිවස සහ ගම්මානයම නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඊයේ දින මෙම පුත්කලයාට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබෙන අතර එම රෝගියා මෙවැනි විට අනුරාධපුර මෙත් සිරිසෙවන ප්‍රතිකාර මධ්‍යස්ථානය තුල ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මෙම කොරෝනා වෛරස රෝගියාගේ පවුලේ සමාජිකයින් එම නිවසේම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට මධ්‍යම නුවරගම පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කළා. ගම හුදෙකලා කරනවා නම් තමයි වඩාත්ම හොඳ. ඒතර මේ භයානක තත්ත්වෙත් එක්ක තමයි ඉස්සරහට ඉතින් මිනිස්සුන්ගේ වාකීම තමයි ගෙවල් වල ඉන්නේ. අපි මේ දිගටම පාරවල් ඔක්කොම කොරන්ටයින් බෝට්ටිය ගහමු. ඒ ගහලා පුළුවන් තරම් මේ හුදෙකලා කරන්න සහයක් ගමු. එමෙන්ම එම රෝගියා සංචරණය කළ එම ගම්මානයේ අනිකුත් නිවාසවල පුත්කලින්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනයට ලක්වන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙම රෝගියාට කොරෝනා වෛරසය කුමන ආකාරයට වැළඳී ඇද්ද යන්න පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා. මෙතර සාලියපුර පූලියන්කුලම ප්‍රදේශයේ කොරෝනා වෛරස අසාධිත පුත්කලයා සංචරණය කළ අනුරාධපුර නගරයේ වෙළඳ ස්ථාන තුනක් සම්පූර්ණයෙන්ම වසා දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවරගෙන තිබෙනවා. අනුරාධපුර නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මාධව පෙරේරා මහතාගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම වෙළඳ සැල් මෙසේ වසා දැමීමට පියවරගෙන තිබෙනවා. මෙතර වවුනියාව මහකච්චකොඩිය ගම්මානයෙන් COVID-19 වෛරසය අසාධිත පුත්කලෙකු වාර්තා වීමත් සමග එම ගම්මානය හුදකලා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවරගෙන තිබෙනවා. චීනයේ හුබේ පළාතේ වුහාන් නගරයෙන් ආරම්භ වූ COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මෙවැනි විට රටවල් 215කට බලපෑම් එල්ල කර තිබෙනවා. මෙවැනි විට ලොව පුරා COVID-19 වෛරසය අසාධිත පුත්කලින් සංඛ්‍යාව ලක්ෂ 3 ඉක්මවා තිබෙනවා. ලොව පුරා පුත්කලින් 206945 දෙනෙකු මෙවැනි විට වෛරසය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙවැනි විට වෛරසය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඇමරිකාවටයි. පුත්කලින් 987000 322 එරට වෛරසය අසදනී වී ඇති අතර පුත්කලින් 55415 දෙනෙකු වෛරසයෙන් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. එසම ස්පාඤ්ඤ, ඉතාලිය, ප්‍රංශය සහ ජර්මනි යන රටවල්ද මෙම වෛරසය හේතුවෙන් දැඩි පීඩාවට පත් වී තිබෙනවා. මෙවැනි විට වෛරසය අසදනී වී ලොව පුරා සුවය ලැබූ සංඛ්‍යාව 866315 ලෙසටයි සටහන් වන්නේ. COVID-19 වෛරසය හඳුනා ගැනීම සඳහා සිදු කරනු ලබන PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීම සඳහා රජයේ අවධානය යොමු තිබෙනවා. COVID-19 වෛරසය හඳුනා ගැනීම සඳහා දැනට සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සමග සම්බන්ධීකරණයෙන් තවදුරටත් වැඩි කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු තිබෙනවා. ඒ අනුව අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍යංශ ප්‍රධානීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ විශ්වවිද්‍යාල වෛද්‍යංශ ප්‍රධානීන් අතර මේ පිළිබඳ සාකච්ඡාවක් සිදු වුණා. එහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කැලණිය විශ්වවිද්‍යාලය සහ මඩකලප විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාල වෛද්‍යපීඨ හා විද්‍යාපීඨවල රසායනාගාර කේන්ද්‍ර කර ගනිමින් PCR පරීක්ෂණ සිදු කිරීම තවදුරටත් වැඩි කිරීමට උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධීකරණයෙන් සිදු කිරීමට නියමිත අතර දැනට දිනයකදී සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණයට අමතරව දිනකට තවත් දහසකින් එම ප්‍රමාණය වැඩි කිරීමට මේ අනුව හැකියාව ලැබෙනවා. මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය, උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ බලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. විදේශිකයන්ගෙන් මෙරටට ලැබෙන ආධාර පීඩාවටපත් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල සුබ සාධනය වෙනුවෙන් මනා ලෙස හැසිරවීමට රජය වගබලාගත යුතු බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මාත වෙත අදහස් දක්වමින් පහුගිය දිනවල අපි දුටුවා ආරක්ෂක අංශයේ මෙම රෝගකාරක තත්ත්වය වැළඳීමේ ඉහළ ප්‍රවණතාවය. ඒ නිසාම අපි දැඩි අවධානය යොමු කරන්නට ඕන සෞඛ්‍ය අංශයටත්
ආරක්ෂක අංශයටත් ඒ ලබා දිය යුතු පෞද්ගලික ආරක්ෂක මෙවලම් සහ උපකරණ අනිවාර්යයෙන්ම ලබා දෙන්නට කටයුතු කරන්නට ඕන. ඒ ඉදිරිපෙළේ සේවය කරන සියලුම නිලධාරින්ගේ ආරක්ෂාව පිළිබඳව අපි හැමෝම වගකීම බාර ගන්නටත් ඕන. අපිට අහන්නට ලැබෙනවා සුවිශාල මුදල් ප්‍රමාණයක් අපට විදේශ ආධාර හැටියට විවිධ රටවලින් ලැබෙනවා. ඒ ලැබෙනා වූ ආධාර විශේෂයෙන්ම මේ රටේ දුක් විඳින ජනතාවගේ කුසගින්න නිවාලන්නට තමන්ගේ ජීවනෝපාය ශක්තිමත් කරන්නට ඒ වගේම තමන්ගේ ආහාර අවශ්‍යතාවයන් සපුරාලන්නට ලබා දෙන්නේ කියලා තමයි යෝජනා කරන්නේ. අද යුගයේ අවශ්‍යතාවය වර්තමාන අවශ්‍යතාවය මහමැතිවරණ නොවේ. අද යුගයේ අවශ්‍යතාවය කොරෝනා මර්ධනයයි. ඒ කොරෝනා මර්ධනයේ ඉදිරිපෙළේ කටයුතු කරන සෞඛ්‍ය අංශවලටත් ආරක්ෂක අංශවලටත් පෞද්ගලික ආරක්ෂක මෙවලම් ලබා දෙන්නට කටයුතු කරනවා සේම රටේ ජනතාවගේ ජන ජීවිතය සුකිතමුදිත කරන්නට අපට ලැබෙන සියලුම විදේශ ආධාර ඉතාමත්ම විනිවිද භාවින් යුක්තව බෙදා හැරීමට රජයත් සියලුම දෙනාත් අපකප වී කටයුතු කරන්නයි කියන යෝජනාව මම මේ අවස්ථාවේ ඉදිරිපත් කර සිටිමි. පවතින ව්‍යසනකාරී තත්ත්වයේ හමුවේ ජනතාවට තිබෙන ගැටලු සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහමැතිවරණයේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ මහලිකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජකාරීව සම්මත අද පැහැදිලි කිරීමක් සිදු කළා. කොරෝනා වෛරසය තමන් තුළ ශරීරගත වේයයි සැකයක් තියෙන කෙනෙකුට ක්‍රමවේදයක් නැහැ පැහැදිලි. ඒ පිළිබඳව තමන් කොහෙට හරි ගිහිල්ලා පරීක්ෂණයක් කරලා වාර්තාවක් ගන්න හෝ තමන්ට මේ ආසාදනය වුණාද කියලා දැනගැනීමට විධිමත් ක්‍රමවේදයක් අපිට පේන්නේ නැහැ. දැන් ගොඩක් වෙලාවට සෞඛ්‍ය අංශ කියන්නේ රෝහල් වලට යන්න කියලා. හැබැයි රෝහල් වලට යනකොට පෞද්ගලික රෝහලකට යනකොට කොරෝනා වෛරසය පිළිබඳව PCR පරීක්ෂණය ලබා ගැනීමට යද්දි පෝලිං වල ඉන්න වෙලාව. සමහර ලාවට අපි මේ පිළිබඳව යම් කෙනෙක් සැකයකින් ගියත් ඉදිරියේදී මේ පෝලිමේ යන කෙනාට ඉදිරිපස කෙනාට කොරෝනා වෛරසය වැළඳිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙකුට කොරෝනා වෛරසය පිළිබඳව සැකයක් ඇත්නම් මේ පිළිබඳව පරීක්ෂා කිරීමට විධිමත් ක්‍රමවේදයක් හදන්න जीवित आरक्षा कर जीवित ප්‍රජාතන්ත්‍රවාදය වගේම ජනතාවගේ ජීවිත බේරා ගන්න ජීවිත ආරක්ෂා කරන එක මං හිතන්නේ ආණ්ඩුවක් වශයෙන් හැමෝටම තියෙන වගකීම. ඉතින් ඒ සඳහා කැප වෙන්න ඕනේ, ඒ සඳහා පෙනී හිටින්න ඕනේ. එහෙම නැතුව මේ ඉදිරියේදී වෙන හැම ප්‍රශ්නයකටම මේ මැතිවරණ ප්‍රකාශයට පත් කරලා ඒ වගකීම් ආණ්ඩුව සහ සමාජ මැතිවරණ කොමිසම වෙන්න පුළුවන් මේ හැමෝම බාර ගන්නවා. මැතිවරණයේ පැවැත්වීම මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යභාරයක් බවත් ජනතාවගේ ආරක්ෂාව සුරකීම රජයේ වගකීමක් බවත් හිටපු රාජ්‍ය මාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පර්ණ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා කියන්නේ රට අස්ථාවර කරන එක කිසිම සැකයක් නැහැ. මොකද හේතුව වුන් පර්ණ පාර්ලිමේන්තුව කැඳෙව්වට පස්සේ යම් විදියකින් වුන්ට තමයි විපක්ෂයේ එක්ක වුණම් බහුතර බලයේදී ඒ රටට අහිතකර තීන්දු ගන්න පර්ණ පාර්ලිමේන්තුව කැඳවන්න කියලා තමයි කියන්නේ. මැතිවරණ කොමිසමේ වගකීමක් තමයි මැතිවරණයේ පවත්වන එක. මැතිවරණ කොමිසම තීන්දු කරයි මැතිවරණේ කවදද පවත්වන්නේ, රට කොහොමද ස්ථාවර වෙන්නේ කියලා. ඒ වෙලාවට මැතිවරණේ පවත්වන එක ඔහුගේ රාජකාරියක්. රට බලා ගැනීම, රටේ කොරෝනා මර්ධනයේ තුරන් කිරීම සහ රටේ ජනතාව ඉතා හොඳින් ආරක්ෂා කර ගැනීමට ඔහුගේ ජීවනෝපායන් ගැන සොයා බැලීමත් අපේ රජයේ වගකීමක්. අපි අන්නේ කකුරට ඉටු කරන රජය. ඒ නිසා අපි බොහොම පැහැදිලිව ජනතා ආයුක්තු පෙරමුණේ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කළා තියෙනවා. අපි දැක්කා ඌ කියනවා අපේ රටට විශාල වශයෙන් මුදල් ලැබිලා තියෙනවා 5000 නෙවෙයිලු, තව වැඩිපුර දෙන්න පුළුවන්. අපි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගෙන් අහනවා ඔබ බොහොම පැහැදිලිව මාධ්‍යයට ප්‍රකාශයක් කරන්න අපේ රටට ජාත්‍යන්තර වශයෙන් ආධාර හෝ මුදල් ලැබිලා තියෙනවන් ලැබිලා තියෙන දිනය, ඒක ලැබිලා තියෙන ගිණුම් අංකය, ඒක ලබා දීලා තියෙන වෙලාව, ලබා දීලා දීපු රට, ඒකේ කොටස් වශයෙන් නම් දීලා තින්නේ කොයි වෙලාවද කියලා අනුර කුමාර දිසානායක හිටපු මන්ත්‍රීවරට අභියෝග කරනවා කියන. අපිට සමහර රටවල් මේ වන විට පොරොන්දු වෙලා තියෙනවා. හැබැයි 1.75ක් එක රුපියලක් එක ඩොලර් එකක් එක යුරෝ එකක් මේවරතුරු අපේ රටට ලැබිලා නැහැ. ඒ යම් යම් රටවල් යම් යම් සංවිධාන පොරොන්දු වෙලා තිනවා. ඒවා ලැබෙනකොට කාලයක් කියයි. හැබැයි රටට වැරදි දේවල් රටේ ජනගත කරන්න හදන්න එපා. කොරෝනා මර්ධන වැඩසටහනේදී රජය අසමත් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. යද විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාද එක්ව සිටියා.
බොරුවට කෑකෝ ගහලා වැඩක් නැහැ රුපියල් 5000න් මිනිසුන්ට දීර්ඝ වශයෙන් මාසයක් මාසෙකමාරක් ජීවත් වෙන්න පුළුවන් කියලා. මේ රුපියල් 5000 හොඳටම මදි. අපි රජයට දොස් කියන්නේ නැහැ එකපාරක් හරි 5000ක් දුන්නට. නමුත් අපි රජයට කියන්නේ දැන් අද වෙනකොට කුඩා හා මධ්‍යම පරිමාණයේ ඇඟලුම් ශාස්ත්‍රයේ කණ්ඩායම් රජයට බැගෑපත් වෙනවා. ඔවුන්ට මාර්තු මාසේ පඩියවත් ගෙවා ගන්න බෑ අප්‍රේල් මාසේ පඩිය කෙසේ වෙතත් කියලා. ඊළඟට සංචාරක ශාස්ත්‍රයේ ගත්තොත් එහෙම එතන ජීවත් වෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඉන්නවා. ඔවුන්ට කිසිම ආදායමක් ලැබිලා නැහැ. ඉතින් එහෙම බැලුවොත් එහෙම කොරෝනා වෛරසය පටන් ගන්න දවසේ තිබිච්ච තත්ත්වයට වඩා ඉතාමත්ම වෙනස් තත්ත්වයක් දරිද්‍රතාවය අනුව අද රටේ නිර්මාණය වෙලා තියෙනවා. මේ වසා දැමීමේ මේ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. පසුගිය දවස් දෙකේ අර 100 දෙනෙක් මේ රෝගේ වැළඳිලා තියෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. මිනිස්සු සෞඛ්‍ය ප්‍රමුඛ කිරීමේ වැඩපිළිවෙලක් රජයට තිබුණේ නැහැ. ඉස්සලා මිනිස්සුන්ගේ ජීවිත බේරා ගන්න ඕනේ දේශපාලනය කරන්න යන්නේ ඉස්සලා. රජය යොමු වෙන්න ඕනේ මේ වෙලාවේ වුණත් යොමු වෙන්න ඕනේ වෛද්‍ය පහසුකම් ලබා දෙන්න. අපි මේකට විපක්ෂයේ සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඒක දෙකක් නැහැ. ඒ නිසා අපි මහජන නියෝජිතයන් හැටියට ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ඒකට රජයට 100%ක සහයෝගය ඒ සඳහා ලබා දෙනවා. නමුත් ප්‍රමුඛත්වය දෙන්න ඕනේ දේවල් වලට ප්‍රමුඛත්වය දෙන්න අවශ්‍යයි. අපි මර්ධනය කළ යුත්තේ මිනිස්සු නෙමෙයි. අපි මර්ධනය කරන්නට ඕනේ වසංගතය. පාර්ලිමේන්තුව ජලී කැඳවීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බව අමාත්‍ය සෙම් චන්ද්‍රසේන මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පාර්ලිමේන්තුව කිසිසේත්ම ආයක ඇඳවන්න බෑ. පාර්ලිමේන්තුව කැඳවන්න මේ හිටපු මැති ඇමතුරු ටික කඩේතු කරන්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි. නිකන් ආශාවට වයි ගිහිලා පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න. අපි දන්නවා ඊළඟ මැතිවරණදී ඔය පාර්ලිමේන්තුව කැඳවන්න කියන අයට ආය පාර්ලිමේන්තුවේ එන්න බෑ කියන එක ඒගොල්ලෝ දන්නවා. ඒ නිසා මේ මාස දෙක තුනේ හරි පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න පොඩි ආශාවක් තියෙනවා. ඒ වගේම අවුරුදු 5 ගත කරා ගන්න බැරි වෙච්ච මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ විශ්‍රාම වැටුප ලබා ගන්න අදිෂ්ඨානින් ඒගොල්ලෝ කතා කරනවා. එහෙම නැතුව කොරෝනා වෛරසය මේ වසංගතය නැතිකරන පාර්ලිමේන්තුවේ ඔය ඉන්න අය මොනවද දන්නේ සකස් කරලා තියෙන්නේ මොන හරි යෝජනා තියෙනවද දන්නේ. එහෙම කිසිම දෙයක් නැහැ. මේගොල්ලෝගේ තියෙන පටු අරමුණ තමයි ආය පාර්ලිමේන්තුවේ මේ මාස දෙක තුන වාඩි වෙලා ඉන්න. ඒ වගේම අර විශ්‍රාම වැටුප ලබා ගන්න සහ අපි මේ කොරෝනා වෛරසය වසංගතය මැඩපැවැත්වීම ක්‍රමානුකූලව කරාන යනවා මේක අවුල් කරන්න. මේක පාර්ලිමේන්තුව කැඳවලා මේ ගමේ වැඩසටහන අවුල් කරලා ආයිත් ඒගොල්ලෝගේ කාලේ වාගේ මේ රට විනාශයෙන් විනාශයට පත් කිරීමේ තියෙන අරමුණෙන් පමණයි කටයුතු කරන්න කියන එක විතරයි අපිට කියන්න තියෙන්නේ. COVID-19 වෛරසය පරාජය කිරීමට කටයුතු කරන අතරතුර ආර්ථික යුද්ධය ජයග්‍රහණය කිරීමටද රජය විසින් කටයුතු කළ යුතු බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ඒ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය දැන් නාවික හමුදාවට ඒගොල්ලෝ අගනා සේවයක් කරනවා. ඒ අය මේ මත්ද්‍රව්‍ය කට්ටිය සහ ඒ ප්‍රශ්න හොයන්න ගිහිලා ඇති වුණ දෙයක්. මේක කොයි වෙලාවෙ ලැබුණාද? කොයි කාලේ තියෙනවද කියලා හොයාගන්න බැරි නිසා. ඒ අයට ඉතින් අපි ආණ්ඩුවට කියන්නේ ප්‍රථමයෙන්ම අපේ දොස්තරවරුන්ට, හෙදියන්ට සහ අපේ සෞඛ්‍ය සේවීන් අයට, ඒ වගේම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට කරුණාකර ඒගොල්ලන් ආරක්ෂා කළා. ඊට පස්සේ අනිත් අයටත් කරන්න ඕනේ. මොකද ඒ අය කරන සටන තුලින් යම් විදියකට ඒගොල්ලන් කරන දේෙන් පැතුරෙන්න පුළුවන්. ඒ නිසා ඒගොල්ලන් ආරක්ෂා කරමු ඉස්සලා. ඊට පස්සේ ජනතාව ආරක්ෂා කරමු තියෙනවා. ඒ වගේම අපි යෝජනා කරනවා මොබයිල් PCR සෙන්ටර්ස් ඇති කරන්න. දැන් මේකේ දැනකට ගියෙන්නේ නැතුව ඉතින්ට ගිහිල්ලා ටෙස්ට් කරන්න පුළුවන්. මොකද අපිට අවශ්‍ය වන්නේ මේක නැති කිරීම මිස අඩු කිරීම නොවේ. ඒ වගේම මේ රුපියල් 5000 ගැන තාම ලොකු ආందోళනයක් ලක් වෙලා තියෙනවා. අපි අහන්නේ දැන් 5000ක් ලැබිලා තියෙන යම් අයට අනේතර ලැබිලා නැහැ. නමුත් මේක තුලින් මේ සියලුම ප්‍රශ්න නැති වෙනවද? ඉතින් ඒක නෙමෙයි අපිට අවශ්‍ය වන්නේ. මේ කොරෝනා වෛරසය නැති කරනවා වගේම අප රටේ ආර්ථික යුද්ධය දිනන්න අවශ්‍යයි. නැත්නම් වෛරසය නැති කරලා ආර්ථික පැරදුරක් අපි සියලු දෙනාට නැවත නිකන් අවේ කොරෝනාව ලැබුණා වගේ තමයි තත්ත්වය. ඒ නිසා ආණ්ඩුවට කියන්නේ එකට මේ වැඩ කරලා මේ ආර්ථික ජයග්‍රහණය කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ඇති කරන්න ඕනේ. ඒ වගේම අප මතක් කරන්න අවශ්‍ය බැංකු ක්ෂේත්‍රය ගැන චක්‍රලේඛන ඉදිරිපත් කළා තියෙනවා. නමුත් ඒ සෙත තාම අහිංසක ජනතර ගිහිලා නැහැ. තාම අපිට දැනුවත් කරනවා බැංකුවෙන් මේ පොලිය ගෙවන්න අර ණය ප්‍රමාණය ගෙවන්න කියලා කියනවා. දැන් මේක ආණ්ඩුව කිසිම ඕනේ කමින් චක්‍රලේඛන ඉදිරිපත් කළා තිබ්බා. කරපු වැඩේ හරි. නමුත් ඇයි ඒක බැංකු ක්ෂේත්‍රය තුලින් ක්‍රියාත්මක නොවන්නේ? වත්මන් තත්ත්වය හැමේ මැතිවරණයක් පැවැත්වීම කිසි ලෙසක අනුමත නොකරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්
දැන් ජනතාවට ඇඳිරි නීතිය වැත් කරපුවාම පොලිමේ ඇවිල්ලා කඩවල බඩු ගන්න ගියා පොලිමේ ඉඳලා වැඩ කරගත්තා වගේ ඡන්දෙත් ආපුවාම පොලිමේ ඇවිල්ලා ඡන්දෙ දාන්න පුළුවන්ලු මේ තමයි ආණ්ඩුවේ මැතිවරණ උන අපිට තියෙන ප්‍රශ්නේ මේ ඡන්ද තියන්න ගියොත් එහෙම දැන් දිස්ත්‍රික්ක ගානකට අප්‍රේල් 20 වෙනකොට ඉවර වෙයි කියලා හිතපු එක පහුගිය දවස් 4ට 5ට 150කට 200කට ආසන රෝගීන් වැඩි වුණා දැන්වත් තේරෙන්නේ නැද්ද මේ අයට මේ ඡන්ද තියන්න පොරබදන එක වෙනුවට මේ කොරෝනා පරද්දන්නයි පොරබදන්න ඕනේ කියලා. ඉතින් පොලිමේ ඇවිල්ලා ඡන්ද නෙමේ තියන්නේ පොලිමේ කනත්තර යන්න වෙන ඡන්ද තියන්න කියොත් එම රටේ. ඒ නිසා මැතිවරණ තියෙන එක පැත්තක තියලා මිනිස්සුන්ගේ මේ නිරෝධායන කටයුතු මේ රටේ ජනතාව මේ රෝගය වැළැක්වීම රෝගය පැතිරීම වළක්වා ගැනීම සඳහා මෙදිහත් වීම යාන්ත්‍රණය කරන්න ඕනේ. ඒ නිසා බලය දැන් තියෙනවා නම් ඕක තියාගෙන කරුණා කරලා ජනතාව මේ සොහොනට දක්වන පොලිම හදන්නේ නැතුව කරුණා කළ මිනිස්සුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න. ඒ නිසා ඒ එක එක්කෙනා එක එක විදිහට ඒකේවා කියන. සමහරුන්ට මේක වුමනා වෙලා තියෙන්නේ මේ කොහොම හරි කොරෝනාස්සේ මේ මැතිවරණ තියාගන්න. අපි කියන්නේ කොරෝනා පරාජය කිරීමකින් තොරව අපිට මේ වැඩේ කරන්න ගියොත් එහෙම කනත්තට යන පාර තමයි පලල් කරන්න වෙන්නේ. අපේ රටේ මිනිස්සුන්ගේ අවදාන මේ තරමට වැඩි වෙමින් තියෙන්නේ. මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සියලු පක්ෂ එක්ව ජාතික එකඟතාවයකට පැමිණිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසනවා. ඒ බියකම ප්‍රදේශයේදී මාධ්‍යවේද අදහස් පළ කරමින් රටේ මේ වෙනකොට පවත්නා තත්ත්වය අපි හැමදෙනාම දන්නවා. කොරෝනා වෛරස් එක නිසා මුළු මහත් ශ්‍රී ලංකාවත් समस्त लोकयात अति विशाल पीड़ने के लक्ल तीन मे पीडा मध्य किसे हो चंदे बले लागनी मन वे पार्लिमेंट किल अपट उत्तर खंबे ने नह मे विलावट उबिन मे विलाट गलपेन प्रतिपत्ति अभी हदागन जनाधिपति बहुम पहदील शील पक्ष समग साकट अभी जाति के एकंगतावेकट यम की अपे रट गुणनगन इद्री जाति के सलास्म मुखद आंडुक्रम व्यवस्था कल विनस्कमुनवाद किटिकालीन मे मुहूत्र मून दिम संधा कलह के देवल मुनवाद पिलीबंधव सम्मतिया कुणगा බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර අනෙක් ප්‍රදේශ සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට උදැසන 5ට ඉවත් කර එය නැවත රාත්‍රී 8ට පනවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. හෙට උදැසන 5ේ සිට රාත්‍රී 8 දක්වා කාලය තුල පැය 5කට ආසන්න කාලයක් බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්ක හැරුණු විට අනිත් प्रदेश वाले अंतर्नीति इवत्त दम इवत्त काले तो विशेषेन्म जनता कटितुकल युत आकार धनुंदी मठ අවශ්‍යවෙනවා තම සේවා ස්ථාන ඒ වගේම අනිකුත් කාර්යාල රජයේ හෝ පුද්ගලික කාර්යාල ඒ වගේම කර්මාන්ත ශාලා ඒවා පවත්වාගෙන යාමේ හැකියාව තිබෙනවා නමුත් සෑම විටම සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දෙන උපදෙස් අනුවයි පවත්වාගෙන යා යුත්තේ පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදීත් එම පොදු ප්‍රවාහන සේවාවක තිබෙන ආසන සංඛ්‍යාවෙන් 50%ක් පමණ භාවිතා කළ යුතු වෙනවා මේ ගැන අපි අවධානයෙන් පසු වෙනවා ශ්‍රී ලංකා පොලිසිය ලෙස ඇඳිරි නීතිය ඉවත් කෙරුණත් ඒ ඉවත් කෙරුණු කාලය තුල කිසිම ආකාරයක කණ්ඩායම් වශයෙන් සිටීම සාද පැවැත්වීම සෝ පැවැත්වීම ඒ වගේම විවිධ ක්‍රීඩාවලියේදීම සිදු නොකළ යුතුයි හෙට අඟහරුවාදා දිනේ එතකොට 3 සහ 4 අංක අවසාන අංක වශයෙන් තම හැඳුනුම්පතේ තියෙනවා නම් එවැනි අය පිටතර පැමිණීම වඩාත් යෝග්‍යයි විශේෂයෙන්ම ඒ ආකාරයට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරනවා නමුත් එයින් අදහස් වෙන්නේ නැහැ තමන් පදිංචි ප්‍රදේශය තුල ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට යාමට එවැනි අංකයක් නොමැතිනම් එදිනට යාමට නොහැකි බව සුවිශේෂ අවස්ථා යටතේ එසේ යාමට හැකියාව තිබෙනවා එසේ වෙතත් ඇඳිරි නීතිය බලපැවැත්වෙන කොළඹ දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය කළුතර දිස්ත්‍රික්කය සහ පුත්තලම් දිස්ත්‍රික්කේ ඒ ආකාරයටම තවදුරටත් ක්‍රියාත්මක වෙනවා නිවස් නිවාඩුකොට් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් යලි කඳවුර වෙත ගෙන්වා ගැනීමට පහසු වන පරිදි අද දිනේදී දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය පියවරගෙන තිබෙනවා. මේ අතර ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාවේදී නීති විරෝධී මත්පැන් ජාවාරමේ නිරත පුද්ගලින්ද පොලිසිය විසින් අතරංකුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.
නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් යලි කඳුරු වෙත ගෙනවා ගැනීම පහසු වන පරිදි අද දිනේදී දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. මීට පෙර සැලසුම් කර තිබුණේ දිස්ත්‍රික්ක 4කට හැර සෙසු දිස්ත්‍රික්ක තුල ඇඳිරි නීතිය අද අලියම පහට ලිහිල් කිරීමටයි. කොළඹ ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය හෙට අලියම පහට ඉවත්කොට එදිනම රාත්‍රී 8 සිට යලි ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ. මෙතර ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාවක් තුල උවද ඇඳිරි නීතිය කඩකිරීම සහ නීති විරෝධී ලෙස මත්පැන් ජාවාරමෙහි නිරත පුද්ගලයන් සොයා පොලිසිය ඇතුළු ආරක්ෂකංශ මෙහෙයුම් දියත් කර තිබෙනවා. ඇඳිරි නීති බලපත්‍රයක් සහ අවශ්‍ය සේවා බලපත්‍රයක් නොමැතිව නගරයට පැමිණෙන ජනතාව සහ රියදුරන් අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය කටයුතු කර තිබෙනවා. හැටන් පොලිසිය රථවාහන අංශයේ නිලධාරීන් සහ රාජකාරියේ යොදවා ඇති පොලිස් නිලධාරීන් නගරයට පැමිණෙන රථවාහන සහ පුද්ගලයන් දැඩි පරීක්ෂාවකට ලක් නතර සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය නොකරන පුද්ගලයන්ටද අවවාද කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. ඇඳිරි නීතිය පවතින අවස්ථාවේදී ගාල්ල හියාරේ ජලාශය අසබඩ පවත්වාගෙන ගිය ප්‍රධාන පෙළේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කරන ස්ථාන 6ක් ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන 5ක් එක්ව ඊයේ වැටලීමක් සිදු කර තිබෙනවා. යක්කලමුල්ල උඩුගම වඳුරඹ අක්මීමන අහංගම යන පොලිස් ස්ථානවල නිලධාරීන් අදාළ වැටලීම සිදු කර තිබෙනවා. මෙහිදී ගෝඩා මිලිලීටර 520,000ක් නීති විරෝධී ලෙස මත්පැන් පෙරීමට යොදා ගන්නා බැරල් දඟර ඊස්ට් සීනි විශාල තොගයක්ද පොලිසිය විසින් සිය බාරයට ගෙන තිබෙනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී EC කැෂ් ක්‍රමයට හෙරොයින් මත්කුඩු විකිණීමේ ජාවාරමක නිරත පුද්ගලයෙකු ඔහුගේ සහායකයාද සමග මද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ දෙදිනෙකු මත්කුඩු ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 500ක් සමග ඊයේ සවස අතරංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය ප්‍රකාශ කළා. කලක් තිස්සේ පොලිසියට හසු නොවි සූක්ෂම ලෙස මත්කුඩු අලෙවියේ නිරත වූ මෙම ජාවාරම්කරු හා ඔහුගේ සහායකයා තිරප්පනේ පොලිස් වසමේ ගල්කුළුම ප්‍රදේශයේ පදිංචි කරුවන් වනවා. පාන වඳුරම් මුල්ල ප්‍රදේශයේ නිවසක විදේශ රටක නිෂ්පාදිත මත්පැන් අධික මිලකට අලෙවි කළ බවට ලද තොරතුරකට අනුව පානතුරු කොට්ටාෂ නීතිය බලගැන්වීමේ ඒකකය ඊයේ සවස කරන ලද වැටලීමකදී මත්පැන් බෝතල් දහසයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් දස දහසක මුදලකට එක් මත්පැන් බෝතලයක් අලෙවි කොට ඇති අතර මත්පැන් විකිණීමෙන් උපයන ලද රුපියල් 13,000ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත වෙහෙරගල යාය ප්‍රදේශයේදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයෙහි නිරත වූ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට වැල්ලවාය පොලිසිය අද පෙරවරුවේ සමත් වුණා. සැකකරුවන් වයස අවුරුදු 32, 52 සහ 56 යන වයස්වල පසුවන්නන් වන අතර පොලිස් භාරයට ගෙන ඇති නීති විරෝධී මත්පැන් බෝතල් සංඛ්‍යාව 71ක්. මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශයේ කුලී නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් මිනුවන්ගොඩ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රී 10ට පමණ වටලා තිබෙනවා. මිලිලීටර 500ේ ජල ටැංකිය 7ක පුරවා තිබූ ගෝඩා විශාල ප්‍රමාණයක් මෙහිදී විනාශ කර තිබෙනවා. මෙම ගෝඩාවල වටිනාකම ලක්ෂ 10ක් පමණ වන බවයි මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ. සහර
ආරාම් හෂීන් විසින් ත්‍රිකුණාමලය මූතූර් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන අවේ පුහුණු කඳුකුරක් සොයා ගැනීමට අපරාධ විමර්ශන ඒකකය සමත් වී තිබෙනවා. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ පසුබිම මොහොමඩ් සාදික් නැමැත්තාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම හමුවේ ලත තුරතුරු අන්වයි. පාස්කු ප්‍රහාරයේ සිදු වී වසරකට පමණ පසු සහරාන් හෂීම් විසින් ත්‍රිකුණාමලය මූතූර් තාහිද් නගර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන අවිපුහුණු කඳවුරක් සොයා ගැනීමට අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන සිටි මාමනෙල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකු වන මොහමඩ් ඉබ්‍රාහීම් සාදික් අබ්දුල්ලා නැමැත්තා විසින් තාහිද් නගරෙහි පිහිටි ගොවිපළ තුල තමන් ඇතුළු පස් දිනක පුහුණුව ලැබූ බව අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම හමුවේ හෙළි කර තිබෙනවා. සාදික් නැමැති මෙම සැකකරු මාවඩල්ල ප්‍රදේශයේ බුදුපිලිම වලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද සැකපිට අත්අඩංගුවට පත් වූ අය. අදාළ ඉඩම තාහිද් නගර මුහුද අයිනේ පිහිටි අක්කර 15කින් සමන්විත මාවඩල්ල ප්‍රදේශයේ පදිංචි ඉබ්‍රහීම් නැමැති මෞලවිවරයෙකුට අයත් ඉඩමක් බවයි සඳහන් වන්නේ. සැකකරුගේ හෙළිදරව්වත් සමග ක්‍රියාත්මක වූ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් 24 වනදා සැකකරු පුහුණුව ලැබූ බව කියන ගොවිපළ දැඩි පරීක්ෂාවකට ලක් කර ඇති නමුදු සැකකටයුතු කිසිවක් සොයා ගැනීමට නොහැකි වී තිබෙනවා. කෙසේ වෙතත් අදාළ ඉඩම තුල ගිනි අවි බලදමා ඇති බව අත්අඩංගුවේ පසුවන සාධික නමැත්තා අපරාධ පරීක්ෂණ නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. අක්කර 15කින් සමන්විත මුහුද අසල පිහිටා ඇති මෙම ඉඩමේ අයිතිකරු මාමනෙල්ල ප්‍රදේශයේ මෞලවිවරයෙකු බව සඳහන් වුවද එහි සැබෑ හිමිකරු හාජා මොහිදීන් නැමැති තෝපූර් ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙක්. මේ සම්බන්ධයෙන් හාජා මොහිදීන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ 2017 වසරේ දිනයක දැනට අත්අඩංගුවේ පසුවන සාධික නැමැති සැකකරු කුකුළු පැටවුන් මිලදී ගැනීම සඳහා මෙන්ම තවත් දිනයකදී විනෝද චාරිකාවක් සඳහා පැමිණෙන අතරතුර අදාළ ගොවිපළෙහි රාත්‍රියක් ගත කිරීම සඳහා අවසර ඉල්ලූ බවයි. මඩකලපුව කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප්‍රදේශයේදීද පසුගිය වසරේ මැයි මාස මෙලෙසම අවි පුහුණුව සඳහා භාවිතා කළ අක්කර 15ක පමණ භූමි ප්‍රමාණයකින් යුක්ත කඳවුරක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වුණා. එහි සහරන් හෂිම්ගේ සොහොයුරු රිල්වන් අවි පුහුණුව ලැබූ බවටයි තොරතුරු වාර්තා වුණේ. මීට සුළු මොහොතකට පෙර COVID-19 වෛරසය ආසාදිත පුද්ගලයන් සිවුතනකු හමු වූ බව සෞඛ්‍ය අංශ වාර්තා කළා. යනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 571 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පවතින කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට දිවයින පුරා විවිධ ආරක්ෂක වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. කොරෝනා වෛරසය රට තුළ පැතිරීම පාලනය සහ වැළැක්වීම සඳහා රජයේ ගෙන යන වැඩපිළිවෙල සහ ක්‍රියාත්මක සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීමේ අරමුණින් චීන රජය විසින් අද රුපියල් මිලියන 211කට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි මහත්මිය වෙත ප්‍රදානය කිරීම සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යංශයේදී COVID-19 වෛරසය පැතිර යාමේ අවධානම සමග පැනවූ ඇඳිරි නීති හමුවේ වතු සමාගම් විසින් වතුකම්කරුවන්ට රුපියල් 3000ක් වටිනා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් වියලි සලක මල්ලක ලබා දුන් සහල් පරිපෝෂණයට නුසුදුසු තත්ත්වයේ පවතින බව වතුකම්කරුවන් චෝදනා කරනවා. මඩොල් සිලම වැවිලි කර්මාන්තයට අයත් කර්කස් වෝල් වතු යාය යටතේ පාලනය වන හෙල්බුඩ වතු යායේ වතුකම්කරුවන් අද උදැසන වතු පාලන අධිකාරිය මගේ ලබා දුන් සහල්ද රැගෙන විත් එම වතු යායේ විරෝධතාවයක නිරත වුණා. තෙල්දෙනිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක WDS පද්මකුමාර මහතාගේ උපදෙස් පරිදි ඊයේ දින තෙල්දෙනිය පොලිස් ස්ථානයේ විෂ බීජ හරණය කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබුවා. කොරෝනා ආසාදිතින්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් වන මඩකලපුව කාතන්කුඩි මූලික රෝහල අවට විෂ බීජ හරණය කිරීම කාතන්කුඩි නගර සභාව කාතන්කුඩි සෞඛ්‍ය කාර්යාලය ඒකපත්තව සිදු කර තිබෙනවා. ඊයේ
රාත්‍රී 10ට පමණ තඹුත්තේගම පොලිසියට ලද තොරතුරක් මත තඹුත්තේගම කොත්මල්පුර ප්‍රදේශයේ බීමතින් සිටින පුත්කලෙකු අත්අඩංගුවට ගැනීමට තඹුත්තේගම පොලිසිය සහ මාචර සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත් වී තිබෙනවා. අදාළ පුත්කලයා මත්පැන් පානය කර රාත්‍රී කාලයේ ගම්පුරා නිවෙස්වල ජනතාවට බාධා වන ආකාරයට සැරිසැරිම මෙන්ම කොළඹ ප්‍රදේශයේ රැකියාවේ නිරතව සිට පැමිණ ඇති බවත් ප්‍රදේශයේ ජනතාව පොලිසියට කළ දැනුම් දීම මතයි මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ. දැන් අවධානය රටවට පුවත් කිහිපයක් වෙතයි. ඇඳිරි නීතිය පනවා තිබීදී නීති විරෝධී ලෙස මස් පිණිස අලෙවි කිරීම සඳහා එළුවන් පස් දිනක නුවරඑළිය සිට කොළඹ දක්වා කුඩා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුත්කලින් තිදෙනෙකු අද අලුයම අත්අඩංගුවටගත් බව තලවකැලේ පොලිසිය පවසනවා. තලවකැලේ නගරයේ පොලිස් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් සිදු කරන ලද පරීක්ෂාවකදී එළුවන් සමග මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඇන්ද්‍රීතිය පවතින අවස්ථාවේ දෙදරුවේ දිනෑමට ගිය තරුණියකගේ මලසිරුරක් ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබෙනවා. දියගිලි අතුරුදන් වී ඇත්තේ හලවත බංගදෙනිය වෙහෙරබැඳි කැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 21 කවරදී තරුණෙක්. එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවටපත් වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.